2021 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ කාලසටහන අනුව බොහෝම කාර්යබහුල වසරක් මේ පිළිබඳව එක්ක සවිස්තරාත්මකව ගෙනා වීඩියෝවයි ඔබ මේ ඉහලින් දකින්නේ 2021 වසර තුලදී ටෙස්ට් තරඟ 8ක්ද එක් දින තරඟ 15ක්ද සහ 20x20 තරඟ 12ක්ද ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිතයි මේට අමතරව ශ්‍රී ලංකාව තුල ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියද ලංකා T10 නමින් තරඟාවලියද පැවැත්වීමට නියමිත වීම ක්‍රීඩා ලෝලීන්ට නම් සුබ ආරංචියක්. තවද මේ වසරේදී ආසියානු ශූරතා තරඟාවලිය ආරම්භ වීමට නියමිත අතර නොවැම්බර් මාසයේදී ICC T20 ලෝක ශූරතා තරඟාවලියද ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. සුවිශේෂී කාරණාව වන්නේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරඟ සංචාරය සඳහා දින නියම කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කර තිබෙන්නේ. එංගලන්ත සංචාරය සඳහා T20 තරඟ 3ක්ද එක් දින තරඟ 3ක්ද පැවැත්වීමට නියමිතයි. එළඹෙන ජූනි මාස 15 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තේ බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ. පළමු T20 තරඟය ජූනි මාස 23 වනදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිත අතර ජූනි මාස 24 වනදා එම ක්‍රීඩාංගණයේදීම දෙවැනි T20 තරඟයත් ක්‍රීඩා කිරීමටයි සැලසුම් කොට තිබෙන්නේ. ඒ වගේම 3වන T20 තරඟයේ පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ ජූනි මාස 26 වනදා සවුත්හැම්ටන් ක්‍රීඩාංගණයේදී. කණ්ඩායම් දෙක අතර පළමු එක් දින තරඟය ජූනි මාස 29 වනදා ඩර්හැම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවන එක් දින තරඟය ජූනි මාස 1 වනදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේ අවසන් තරඟය ජූලි මාස 4 වනදා බ්‍රිස්ටල් හීදී පැවැත්වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත් කර තිබීමයි. එළඹෙන කොදෙව් සංචාරයේ අරමුණු කොටගෙන මෙම පත්වීම සිදු කොට ඇති බවයි වාර්තා වන්නේ. ජෙරොම් මහතා මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. මෙම තරඟාවලියේ සංචිතයට ඇතුළත් විය යුතුමයි ඔබ සිතන ක්‍රීඩකයන් කවුද අපට කමෙන්ට් කරන්න. එක්ක SLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.